නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේ ඒවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංගසාරනයාමි නමස්කාරවිවා තුනුරුවන සැමදාති සාරන සාරනයාමී සාදු 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 අපගේ පරම පූජනීය ගුරුදියෝත්තම කල්්‍යයානමිත්‍ර පිගොල්ලක ස්වාමීන් වහන්සේට නමස්කාරවීවා නිදුක් නිරෝගී දිහිරගාවිෂ සම්පත්තියම සැලසේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්මත්නී. අසිරිමත් සම්බුදු සරණ තුළින් සැනසිනාංකාරයයි අසිරිමත් සම්බුදු සරණ දහං වැඩසටානින් අපි ගෙන ගන්නේ. බොහෝ කාලෙකින්දලා ඔබ මේ ධරමේ ශ්‍රවණය කරනවා. මම හිතනවා අසිරිමා සම්බුදදු සරණ දහංවැඩ සිටා ආලාවම කෙනෙකුට ශ්‍රවණය කරන්න ලැබුණු අතරින් පතර හෝ. ඒනා තමන්ගේ ජීවිතති විශාල් පුුණ්‍ය ප්‍රතිලාභයක් ලබනු බණපදක් නික පින්ගතුනේ මොහොතක් ඇහුවත්ව විපාගතයෙනවා මුළුැය පැවිසි අතරෙන් පැවිසි තුනක්ම බනාමතකවෙලා මේ පැයේ නමුත් බනාහන එක නම් ඔබෝ කවදා හරි සැපේට වත් කරනවා ඔබ ශාස්තෘ සම්පත්තිට රැගෙන නෝ එනිසා පහන් සිතින් ධර්මය ශ්‍රවණය කරන්ට ධර්මේශ්‍රවනය කල්ලා සිත පහංකරගන්ට. ඉතින් අද දවසේ මේ උතුන් ධර්මදානය ඔබට ලබල දෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බැන් නුවර පදිංචි පිංවත් හරස හේවා බජ්්‍යමගේ මහත්තා සුධාරී හේවා බජ්ජමගේ මහත්මය සහ හස්‍යයා හේවා බජ්්‍යමගේ දියනිය විසින්. ඒ පවුලේසිියලු දෙනා අප්‍රමාණ පිනක් අදදවස ධර්ම දේශනාව පටිගත කරලා ලෝකසත්වයායට අහන්ඩ සරස්වනයකින් රැස් කරගන්නවා. ඉතින් පින්වත්න අද අපි බික්කුණී සංයුත්යෙන් තමයි සම්බුදු ගුණස් මතු කරන්නේ. ඔබ මීට කලින් මාර සංයුත් ඉගෙන ගනිමින් මේ ලෝකයේ සංසාරදුකෙන් නිදහස් වෙන්ට තියෙන ප්‍රධානම බලවේග ගැෙන යන් දැනුමකට පත් වුණම්. මතකතියගන්ඩ මේ ලෝකෙම දැන්ගේ බලවේගේට අහුවෙෙන වෙරයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමත් පහළ වනාට පස්සේ ඒ රහතුන්ගේ යුගගේ බුදුරජාණන් වහන්සේම තමයි තුංු ලෝකේ මග්‍ර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙන් නැතිවීගෙන යනකුට මේ ලෝකයේ අධිපතියා බවට පත්වෙන්නේ ඔහු. එනිසා දැම් මේ වෙනකොට ඇමී මුළු ලෝකෙ මල්ල යිවරයි. නිදහස්ස එච්චි කෙනෙක් නැති තරන් අද. ඒනිම ධර්මියයකුට පසේ තැන් ැවල මෙවා අනවිර ගාගන ගෙවල් වල ප්‍රධාන මාතෘකා බාට පත්කරගන්නපාමක. ප්‍රධාන මාතෘකාවක් කරගන්න බුදුරජාන් වහන්සේ ආරහන් වනෂේක. බුදුරජාන් වහන්සේ සම්මාසම් බුද්ධ වනසේක බුදුරජාණන් වහන්සේ විද්‍යාතරණ සම්පන්න වනසේක බුදුරජාණන් වහන්සේ සුගත වනසේක බුදුරජාණන් වහන්සේ ෝක විද ව බුදුරජාන් වහසේ අනත්තර පුරිසිධාම සාරථී වනසේක, බුදුරජාණන් වහන්සේ සත්තා දේවමනුස්සාානං වනසේක, බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක, බුදුරජාන් වහන්සේ භගවා වනසේක කියලා බුදුගුණ කියන එක පෙරටු කරගන්න. මොහු ගැනග නිකං ගෙදර අල්ලාප සල්ලාපේ ඉදින්ඩිපා. මොකද ඔබගේ ගෙදරා තාක්‍රමණය කල්ල තිනෙ මොහෝ. ඔබගේ සේතා තාක්‍රමණය කල තිනෙන ොහෝ. මේ ලෝකෙ මහුවෙලා. එනිසා සතර සතිපට්ටානේ සිත පිහිටුව ගත්ත එනැති සියලු දෙන්නා මොහුගේ අල්ලී වැඩ කරන්නේ ඒනිසා මොහු ගැන කතා කරන එක ගෙදර මාතෘකාවක් කර ගණ්ඩපා. ඒ ඔබ හරයේ සිතර ගත යුතුයි. මේක කියනන්නේ ඔබට ලෝක සත්වයා නැත්තන් ෝකේ ස්ොභාවවි ගැනතරීම පිණිචු විතරයි මිහිඳු රහතන්නාන්සිපවා මේ කරුණු පස්සේ ටිකටික තමයි ගැන්ුයි. මුලින් දේශනා කළ නිසා සාහර ගයන. රහතන් වන්සේ දරම්පචරය කරපු හටි බලන් එනිසා බුදුගුණ කියනකුටත් මේ මැදකදී අපි මේ කියන්නේ මුලින් ගොඩක් දේවල් අපි කියලතිය එනිසා මේවා ගෙදර ප්‍රධාන මාතෘකා බව බවට මේ මහ එක්කෙන ගෙන කතා කරනේවා ගණ්ඩපා අද අපි බික්කුණේ සංයුක්තය වෙනම සංයුත්තයක් නමුත් එහි තියෙනවා ස්ත්‍රීන්ට බලවේගේ විසින් විච්ච ගැටලු නො අද කියලා අපික්ත් හා ගම හිතකුට අද කාල ගෙන සොදර තේරෙනවා. ඒ දවස්සල භාග්‍යතු වන්සේ වැඩිහිටියේ සැවැත්නූර ජේතවනාරාමේ නංවූ අනේ පිඩි සිටිතුමාගේ ආරාමේ එදා ආලවිකා භික්‍ෂණියය උදේවරයේ සිවරපොර වගෙන පාත්තරයගෙන තැවැත්නූරට පිඩ පාති වැඩිය. සැවත්නූර පිණඩ පාතිය වැඩල දංවලඳලා චිත්ත විවේකෙන් අන්දවනීයට පිටත්වන. එතුකට පවිටුමාරයා මේ විදියට කල්පනා කලා ආලවිකා භික්‍ෂුනිය දැම් බයකරවන්නට ඕන ඇතිගන්නන්ට ඕන මවිල් කෙලි කරන්නට ඕන චිත්ත විවේකයේ නැති කරන්න ඕන දවට ඔහුගේ යං විශේෂ අරමුණක් තමයි සිතේ විවේකයේ නැති කන්නවා. චිත්ත පීඩාව ඇති කරවනු. ඒක තමයි අරමුණ. ගක්හරි ධර්මය පුරුණු කරන්න යනකුට මොකාහරි කෙල් මලක් ඇල්ල ඔුවට ඔලුුවේ පීඩ වැඩි කරන්න. ගෙතකොට ඒ යාලවිකා භික්‍ෂුණියයට ඇහෙන්ද මේ විදිරි කියාහිටය. මේ ලෝකෙන් නිවන කියලා දෙයක් නෑ ඔය චිත්ත විවේකෙන් කුමක් කරන්ටද කාම සැප විඳලේන්ට ඔන්න ද පස්සෙ දුක්වවෙෙන්ඩ දෙපා මේ කවීතිීන් ගෙදරිගීල්ල කහතයක් බැඳගනින් කෙලවකිවේ. යතට ආල විසා භික්ෂුණිය කල්පනා කලා කෞුද මේ මිනිහෙද්ද අමනුස්සේද්ද මොකෙද්ද මේ ගාතා කියන්නේ ආලවිකා භික්‍ෂුුණියයට හිතුණා මේ තමයි පාපිමාරය. මවු බයකරවන්ට තැතිගන්නන්ට ඇන්ගේ මවිල් කෙලිින් කරවන්ට චිත්ත විවේකේ දුරුකරන්ට ඕන කියල තමයි අනිවාරෙන් හය කියන්න එතකොට භික්‍ෂුුණියගේ ඥාන සම්පත්වය කොහොද අදාළ දේ ඒවිදිරම හිතන්න තරම්. ඊටවස ආලවිකා භික්ෂණිය මෙ කියනවා ලෝකයේ නිවන කියල දෙයක් තියෙනවා මට එක ප්‍රඥාවෙන් අවුබෝධ වනා පාම වූ ජනයාගේ ඥාතියාවන, පමත්ත බන්දූ පමා වූ ජනයාගේ ඥාති්‍යාවන මාරය ඔබේ අමානිවන ගැන දන්නේ නැති කෙනෙ. කාමයක ඇනෙ දරුණු ආයුද වගේ දේවල්. මේ රූපස්කන්දේ ඒ කාමයන්ට මස්වවැදිලි වගේ ඔබ කාම සැපයක්ක කියල යම් දේකට කියනවා නං මට ඒක අරදියක්මයි.දැන් එතකොට මාව දැනගත් අනනි කියලා ොහු අතුර දංහල ග කියිය. මී කැනෙ දරු ආයුද වගේක. ඊර් පස්සේ රූපස්කන්දේ ඒ කාමයන්ට මස්ව දැල්ලක්ොයි ආයුදුවලට මස්ක ඇල්ලි හබුණා කොම චර චරගාල කැපිල යන හැටි. හරිනි කාමය ඔයාගෙන යනාය මේ රූපෙන්ම නේදී සතුරෝ යන්නේ. හොදර කල්පනා කරන්න කාමී හොයාගෙන යනාය ඒ දරුණු ආයුදෝලින් අනින්නේම රූපේ නැමති මස් වැදල්ට නේද මේ රූපය නැවිති මස්වැදෙල්ලීමම නීද සතුටුවෙන්නේ යානවාන තිබත් ෝකේ හේත්තු කරවන්නේ මේ රූපස් කන්දිනේද ඊළට ගෙවල් දොරුවල් හදල ඒක වඩාහිදුවන්නේත් මේ රූප පාදානස්කන්දිනේදකාසාද බඳින්නේ දරුමල්ලෝ හදන්නේ ළඟට පිටරට සවාරි කරන්නේ ඔක්කෝ මේ පංචුන්දි රූපස්කන්දි නේද රූපකොටසනේද ඉදින් බලන්නේ ඇත්තෝ කල්පනාකරපු විදිිය මේ කාන්තාව මේ ආලවිකා භික්ෂුණය අදකාලෙ මේ බලන්න ඇවිල්ල කතාකරදදිී ඒ ඇත්ෝ රිජ්ජුව කිය නෑදේ අද කාල නින් ගෙදරක ගෑනු කෙන කොු හොල්ලා කිව අනිත් බවලතුට කොක්ොෝ වැඳගනාහකිරන වන්නේ ඒස්වාම ඒස්වා මිනිකිෙන බලනපකර දිිශ්ටි ල තින පෙරේතියක් පෙරේතිගෙන් සාත්තරහනෝ මේවිදිහේ ස්ත්‍රී ජීවිතයේ ස්ත්‍රී ගචකන්න අභිබවල මේවාගේ උත්තරීතර උත්තමා විය බවට පත් කළින් දර්ම මේ විසින් ශාස්තරු සම්පත්ය නිසා. බුදුරජාණන් වහන්සේ සරණග නිසා සහරකනට හිතැන්ට පුළුවන් ස්ත්‍රීන්ට බයිනවා ස්තරීන්ට දොස් කියනවා කියයා ඒ ස්ත්‍රීන්ට දොස් සහිත දොස් කියන දොස් ඇනු බැනු ගෙන ක්කොමටික ඒ ස්තරිය බුදුරජාන් වන්සේ සරණ කියයන ඉවරජතයින්. ඊට පස්සේ ඇට ඉස්ත්‍රී නවේ කියන්නේ උපාසිකාව මේ ලෝක උපාසිිකාවන්නට කෞද්ද යින්නේ උපාශිකාවට කවර බැන්න හොත් එහෙම නිරේ උපද. උපාසිකාාවන්ට බැන්නොත්තයහෙම ඔහුට නම් සැපියයක් ලැබෙන්නේ එනිසා දුර්ගුණ තියන ඒස්ත්‍රීච්චිත්තටයි ගැරහිම මේ ලෝකෙන් එන්නේ උපාසිකාවකට නෙමේ බුදුරජාණන්සේ සරණ ගිය තැන ඉදලා මේ ලෝකෙ යම්තාක් ස්ත්‍රී විඳිනවානං නින්දා අපහස ඒ සියල්ල සුන්න අ්දූලි වෙනවා ඇ උපාසිකාක් වූ තැනවා සූත්‍ර දහට දහයෙම හය බල්ලා කියන්න උපාසිකාවකට දොස් කියපු තෙන හොඳට බල්ල කියන්න අටවාාවක බල්ල කියන්න උපාසිකාවකට දොස් කියපු තෙනම් එක්ක තැනක නෑ උපාසිකාවකට දොස් කියපු තෙනම් එහෙමනං හිස්ත්‍රී ්චිත්තේටයිනන් දායන්නේ බයවෙන්න තැතිගන්න ඒ දඟට ප්‍රශ්නමදැ මේවා වගේකක් වුුණ මේ මහයික්්‍ය නැවිල්ල කතා කරලා ඒමෙනුවේ ඔහම හඩක් ඇහුණන ගද කලන්ද දාල වැටෙනවා දහට ස්‍යියම නටන්න ඕන නැගිටට වන්න මේ බලන්න ඒ කාලි වෙනස බුදුරජාන් වහන්සේ සරණ ගිය නිසා ස්ත්‍රීහු ඒ තරං උත්තම භාවයට පත් වුණම් මේ උත්තමාවෝ ගැන අපි පවාමේ උතුම් ප්‍රසංසා මොකින් කතා කරන්න අන්දනා කරනවා හිති සිහි කරනවා. ගිලන්ට භාග්‍යතුන් වහන්සේ මහරහතන් වහන්සේල්ලාගේ ගුණ තියෙන උතුන් නිවම් මාර්ගයේ තියෙන ත්‍රිපිටකේ තුළ පවා ඒ උත්තුමා යෝගෙන සඳම් වෙනවා. සෝමා භික්‍ෂුනියයට අත් මුණගෙහුුණා එදා සෝමා භික්‍ෂුනියත් පාතරචවුරුපොරුවගෙන සැවැත් නොර පින්ඩ පාති වෙල්ල දවල් කාලෙ ගත කරන්ට අන්දවනට පිටත්ව වන අද වනයට ගිහින් එක්තනාා රුක්ෂ වෙනක දවල්කාලි වාඩි වෙලා හිටියා එතකොට පවිටු කෙනා මේ විදිහ කැමැත්තක්කින් කල්පනා කළ මේ සෝමා බිස්සනය බයකොරවන් ඕනෑ තැතිගන්නන් ටෝනෑ ඇගේ මවිල් කිලින් කරවන් ටඕනෑ සවාධීෙන් දුරුකරවන් ටෝනෑ එනම් චිත්තේ ඒකාග්‍රතාවය නැති කරවනවා ඒට ගිල්ල සෝම වික්ෂුටියේටියය ගා තවක්කයව්වා. අවබෝධයට ඉතා දුස්කර වූ තත්ත්වයක් වන්න ඔයද ලබන්නේ ඉරිසිවරුන්. ඇගිලි දෙකේ නොවනතියෙන ගෑනුන්ට ඔවැනි තත්ත්වකට පත්වෙන්ට පුළුවන් කමක් නැෑ. ඇගිලි දෙකේ නොවන තියන ගෑනු කැනු කන්ද. ඒ කාලේ බත්ත ලිපේතියලා බත්්‍රික ගූරු ගාලා ඊටබස්සේ බත් එකෙන් බත් ඇටයක් කරන් මේ ඇංගිලි දෙෙන් පෝඩි කරනු පොඩි කරනකොට තේරෙනවා දැම් බත් ඇට ඉදිල ඇති ඉදිල මන්දි කියලා එතකොට ලෝකයේ කතාවෙච්චක තමයි ඒ කාලෙ හිට පුකාන්තාවන්ට මොලේ තියෙන්නේ උච්චරයිකෙන ඉංගිලි දෙකේ නඕන කියන එතුට බලන්න මහ එක්කෙනත් ඒකම ඇල්ලවා එතකොට සෝමා භික්‍ෂුුණයට මෙහෙම තුුණ කව්ද මෙයා මිනිහෙද්ද මනු ෙද්දමනු සෙද්ද සෝමා භික්ෂණයට හිතුනා මේ තමයි පාපී ගෙනා මව බයකරවට තැතිගන්නවන්ට මයිල් කෙරිින් කරවන්නට සමාධි දුරුකරවට ඔ ගාතා කියන්නේ ති සෝමා භික්‍ෂණය මෙහෙම කිව්වා හිත තියෙන්නේ සමාධිමත් වෙලා නං ගෑනුකමින් මොකක් කොරන්නද. හොඳට යථ ස්වභවි විදර්ශනා කරන්නට පුළුවන් එකේ අවබෝධඥානයක් ඇතිවෙන එක ගෑනුකම මොකටද ය කිසි කෙනකට මමත් ගැහැනියෙක් මමත් පිරිවී මම කවරුවාරි කෙනෙක් කියල හිතනවනන් මාරය ඔබ විසින් ඔක්ක කතාව කිව යුත්ත යන්නේ කෙනෙකුට එතකට ඇවු අතුරු දංහ ලගේ අත්්දු කර පත්වෙලා. හරි ලස්සන කතාවක් ඇක කියන්නේ සෝමා බික්ලනිය දැන් හිතන්ද ගෑනුකම කියනෙ එක තියනෙවේ ෝක කාමය සම්බන්ධ පැනවන් එක්ක. හොඳර බලන් කාමයක්ත් එක්ක තමයි ඉස්තරිය කියන තැනෙන්නේ. සද්දා උපදවාගන්නමුට ස්තරී පුරුස පේදයන්නේ ඊළඟට සති පට්ටානය වඩන ට ස්ත්‍රී පුරුස බේදයන්නේ මාර්ග පල්ලබනට ස්ත්‍රීන්ට ලැබෙන සෝවා මග ඉස්තීන්ට ලැබෙන සෝවාම් පලි පිරිමිද ලැබෙන කියලවෙනම එකක්නේ. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආර්යස්ටයින්ක මාර්ගය මාර්ගය ප්‍රතිපද මේේ ධර්මී ඉස්තතිර පුරුස වසින් බෙදන්නේෑ. තින් කවුරඩි ධර්මී නං ඇසිරෙන්නේ ස්ත්‍රී කවමනවා කරන්නද ගෑනු කවමනවා කරන්දද. නමුත් මේ ලොක කාමයේ සම්බන්ධය එන්න අයිත. එස්තකුට මේ ගෑනු කෙනෙක්කය මේ පිරිමි කෙනෙක්කේ ඒ බෙදීම් තික ඕනු. කිව ඔවුන්ට ගිසිල්ල කියාපන්. ම ගෑනයෙක් ම පිරිමික් කිය උළුේතයාගෙන එන්න උන්ට ගිසිල්ල කියාපා. මම දර්මය හෙසරන බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවා. මා මට ඕවාදාලනෑක කොච්චර ලස්සන්න දෙනේ ඇත්තරම ධර්මේ දැන් සහරගකින ගෑයනු විදිහයට අපිවිඳින දුක්කන්දරාව කියලා ඒ ඔක්කොම ඔ මේ කාමලෝක අල්ලගෙන ඉන්න නිසා. අත්තරෙන්න්න කො යොක්කොම බුදුරජාන්සක ශ්‍රාවක දීනයක් වෙන්නකෝ සීලේඩ පැමිණෙන්නකෝ මේ දහම්මාවත පුරුදදු කරන්නකෝ මේ දරෝමාර්ග දියුණු කරන්න ස්ත්‍රීකම මොකක් කරන්නද. බලන්න ඇලා ඒ සිද්ධියුණු කරපු විදිහ එ කිසිම නින්දාවක්ගේ උත්තමාවියන් අදාලනෑ ඔබත් නින්දා නැති කෙනෙක් බවට පත්වෙන්ද. මේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ හරණ ගියනිසාා. දරුම මේ සරණ ගිය නිසා සංග්‍යාසාරණ ගිය නිසා ශාස්තෘූ සම්පත්තිට පැමිණික්්ච නිසා. බලම ගෝතමී භික්ෂුුණියයට කරදරයක් වෙලා ඇන්කි සංගෝතමි. ඇත් එදා පිණ්ඩ පාතියෙන් අව පස්සේ අන්දවනට වැඩම කළ මම හිතන්නේ මේ අදවන කිය න්නේ දැන් සැවැත්නූර පිටි පස්ස තියෙනවා කොරියන් ටෙම්පර් එක. ඒකේ අදටත්න්නේ භික්‍ෂුණනිී. රත්තරම්පාට ස්තුපයක් රත්තරම්පට විශාල බුද්ධ ප්‍රතිමාාවත්තින සැවැත්නවුවර පිටි පස්සේ. තකට අන්දවනය කෙ එකල ප්‍රසිද්ධ තැන හෙවන්සියන්ගේ දේශටන වාර්තාව සැවැත්නුවර ඉඳල ලී ගානනුවයි තියෙන දිග ප්‍රමාණය අනුව බලකුට බොහෝ විට අන්දවනයේ දෙන්නේ දැන්ඒ විික්ෂුණ ආරමි තියන පැත්තට. අදටත් එක කාන්තාව විතර ෙඉන්නේ. ඊතකොට අන්දවනයදින්නේ සුභහතිරණේගේ ඇහැ ැලි විසු භාතිරණය ඉතින් කිසාගෝතමී භාවනා කරන්ට අන්ද වනීට වැඩමු කළ යිතකුට පාපී කෙන කල්පනන් කළ මේ කිසාගෝතමී බය කරවල්ල තැතිගන්නවඔන්න ඇගේ මවිල් කිලිින් කරවලා සමාධීින් දුර කරවන්ට ඕනෑ එහෙම හිතල්ලා කිසාගෝතමීට ගාතාවක් කිව්වා ඔය මොකද දරුවන් මැරිච්ච කෙනෙක් වගේ මූුණ එල්ලාගෙන යමී මොකද මේ වනන්තරය ඇතුළට ඇවිල්ලා මිනිය කොයනවාද බලන්න ජරා කතා ඉතින් කියන්නේම රහත් භික්‍ෂුණීෙන් වහන්සේලා මින කොයාගෙන දහ කැලිටයි අර්ද සාමානය කෙනෙකුටනම් අර හිතද අපිටක් කියනවට වනෝද මේ කියල හිතෙනවන එදො හි ඇවිල් ඇවිස්සෙනවා සමාදය නැතිෙනවා ඒකට තම ඒ වචන දාන්න එතකට කිසිසාගොතම පික්‍ෂුණියයට මෙහිමිතුුණම් කවුද මේ කියෙනා. මිනිෙද්ද අමනුශේද්ද කිසාගොත මිට හිතුනම මේ තමයි පාපි කියෙනා. ඇ මෙහිමවිද්දීට කිව්වා. ඇත්ත වශයෙන්ම මන් දරුවන් මැරුණු ගැෙනක් තමයි. මිනිස්සුන්වත් ඒ පැත්තටම දීලා ඉන්නේ. මං සෝක කරන්නේ. මං අඩන්නේෙ නෑ ඒ වගේ මාර්ශමත මං ඔබට බයත්න්නේ. දෙයක් ගැනව තිබුණු තන්නාව නැතිකල්ලදැම්ම අවිද්‍යාන්ධ කාරී බිඳල දෙදෙන්වා. මාර සේනාව ජය ගත්තා මන්දැන් ඉන්න ආසරව රහිතයි. තුර මේකින් තේරෙනවා ඔහුට ර රහතන් වහන්සේ නවගේ හිත තේරුම් ගන්නව. ඒකනවදැ ගෝධික තේරුන් වහන්සේ වක්කලී තෙරුන් වහන්ස පිරිුවම් පාල ල කියද්දිමු තහස හොයන්න. ඔුට විශේ නැතිදේ අහම ආරහත්වය කෙනෙක. එයින් සතමය රහතන්වන්සලගේ පිටවාසයද ව එකකිව කිය කිය යන්නේ. එතකොටදැන් ඇ දෙෙන උත්තරය බලන්න ඇත්තවසේ මන් දරුවන් මැරුණ කෙනෙක් තම මනිසුන්මත් ඒ පැත්තරම දීලා ඉන්නේ. මිනිස්සුත් දමගේ දරුවත් මැරුණ මිනිස්සුත් මං හිතන්න ව ප්‍රමාන්දි ජනයා මැරිලෙන්නේ. ඉති මං මොකොට සෝග කරන්නට. අලා නෑ ම කාට්වත් බයත්න්නේ.ඒ නිසා තන්නාව නැති කල්ල අවිද්‍යාව බිඳල දෙම සේනාව ජයගත්ත මම දැන් ඉන්න ආසරව රහිතවයි. ඉතිං අතුරු දහඟ ලගිය මෙතුරු බලන්න ඒකාලේ කොච්චුර දේවල්වට මෝන දුන්න ධනිතක මහා වනී අන්ද වනී මහාවනී නොයේක අනාන්තරවල බණභාවනා කරමින් කාන්තාව ෙවල ගිරි ගුහාවල වනව දුලි රාග නැතිසිතෙන් දවේශ නැතිසිතෙන් මෝ නැතිසිතෙන් සංකාසෝක සන්තාප නැතිසිතින් වාසයකරපු මේ උත්තමාවෝ. මේ උත්තමාවියන්ගේ ගුණනේ අපි කටපුරා කියන්න ඕන. අද මහා මන්දිරවල රාජවාලිගාාවල සිටු මැදුරුවල වලව්වල මහා මැදරුවල ස්ත්‍රීහු වාසය කරනවා හිත්තුල රාගෙන් දෙවෙනවා. දද වෙනවා මොහ හහින්ද වෙනවා. තුන්සිවුරු දරා ගත්ත වන වදුලී වාසය කරන එකවේලින් දංවලඳන භික්‍ෂුණියක ගේ හිතීතිෙන ශාන්තිය මැදුරේන්න ස්ත්‍රීයට නැත. ඒ ප්‍රනීත බවය ස්තරීන්ට නැත. ආස කරන්ට රහත් භික්‍ෂුණණෙන් වහන්සේලාට. කාන්තාව ඉන්න වනන් තෙරුවන් සරණ ගිය ඔබගේ ගෙදර යසෝදර අ උත්තමාාවපම ඇතුළු ඒ උත්තමාවන්ට වෙනව වඳන්ද. ඔබගේ දවස එක වන්දනාවකට ඔබගේ වන්දනාවට එක වතාවක්වත් ඒ උත්තමාවියෝ සිහිකරඩ අපි සිහිකරන්නේ ශාස්තෘන් වහන්සේ මහරහතන් වහන්සේලා ඔයාල වෙනවම එකතු කර ගණ්ඩ රහත් භික්‍ෂුණීන් වහන්සේලා පරම පවිත්‍ර තුං ලෝකයක් සසල කල ගුණ ඇති යසෝදන උත්තමාවිය. පරම පවිත්‍ර තුංලෝකයක් සසල කළ බුද්ධ මාතා ගෝතමිය ඒ උත්තමාවියන්ට ඔබ නැද්ද මෙතෙක් වන්දනවාන කරන්නේ මේ බලන්න කිසාාගෝතමය උත්තමාවිය ිච්චිත්ත ශක්තිය ඔබ උතුන් අය හිතෙන් ඇසුරු කරන්න ඇතම් ඔබගේ හිත කොහොමද උතුන්ම් වෙන්නේ ඔබ ඇසුරු කරන්නේ හිතෙන් අලු නිලියනම් නිලියන්නම් ඒළඟට නිකන් නිවේ දිකාවන්නම් ඒ ගම කටවාචාල ස්ත්‍රීෙන්නම් ඒළඟට හැඩවැඩදාන ස්ත්‍රීන්නම් ඔබ හිතෙන් ඇසුරු කරන්න ඔබගේ හිත ඒ තැනටයි යන්නේ එතු රොබත් ඒ තත්වට පත්වෙනවා හිතෙන් ඇැසුරු කරන්නකෝ රාගදේශමහ දුරුකරපු මේ අබීධ නෙරුභය තේජස්වී යඋත්තමාවියෝ මේ කිසාගෝත මේ උත්තමායකි ප්‍රකාශයට ලංකරන්න පුළුවන් නිර්වීත ගමන් පිරිමි ලක්ෂයකකවත් තියෙනවාද. අද කාලෙ. අද කාලෙ පිරිමි ලක්‍ෂයකටවත් නෑ මේ වගේ හයිිය. ඒ නිසා මේ උත්තමාවයන්ගේ ගුණ කියන මේ මෙත්‍රවිටගේ මේ විස්තර හැංගිල තියෙනවානේ ඇයි කියවන්න නැත්තේ ඇයි හොයන් නැත්තේ ඇයි පරම්පරා විස්තර දැනගන්න නැත්තේ ි බල ජයාා භික්ෂණිය ත් වෙච්ච රදර එදා විජය භික්ෂුනි ුද්ධේ වර්වයේ සිවරු පරවාගෙන පාත්‍ර සිවර වැරගෙන සැවැත් නූර පිඩ්ඩු සිංහ වැඩිය. සැවැත්නුවර පිඩ පාතේ වැරලා දංවලඳලා කාලෙ ගතකරන්ට හිතාගෙන අන්ද වන්නේට පිටත් වුණ. අන්ද වන්නේ ඇතුළටම ගිින් එක්තරා රුක්ෂ වෙනනක දවල් කාලි වාඩි වෙලාහ වැඩ හිටිය. එදකොට පවිටු කෙනාට හිතවා මේ විජා භික්ෂුණියය බය කරවන්න ඕනෑ. ඇතිගන්නන්ට ෝන මවිල් කෙලින් කරවන්නට ඕන ස මාධ්‍යයෙන් දුරු කරවන්ටඕෝනෑ කියලා. ඊට පස්සේ මාරයා විජා භික්‍ෂුනිිය ළඟට ගිය ගෙහින් වි්‍යා භික්‍ෂණිට ාතාවක්කේවා ඒ ලස්සන තැනැත්තිී. ඔයා තාම තරුණයි. මමත් අව්වන වශන්න තරුණේ. එන්ඩ පංචාංගික තූර නාතයෙන් සතුටයමින් අපි ප්‍රීතිෙන් ඉදිමු. නරක දේකට කතා කලෙන්නේේ. එතකට විා භික්ෂණයටට හිතුනා කෞදමේ. මේ මිනිහෙදද අමනුස් සිද්ධ මුකෙද්දම කියල කල්පනා කෙනනුට මතක් වුනම තම පාපී කෙනා මගේ හිතේ සංසිින්දියව නැති කරවන්න ඕන තැතිකරග තැතිගන්වන්නට ඕන කියලා මේ කියන්නේ ඇ කියනවා හිත ඇලෙන රූප සබ්ද ගන්ධ රස ස් පරස කියන දේවල් තියෙනව තමයිඒහි මාරය මං ඒවා ඔබටම දෙනවා මට ඕවයෙන් කිසි වැඩක් නෑ බිඳිලා යන්න වහා නැසිලා යන මේ කුණුසරයේ මට එපා වෙලා තියනෙ. ඒ ගැනමන් ලැල් ජයි. මං කාම තන්හා මුලින්ම උදුරල දෙන්මා. රූප ලෝකවලත් සත්වය ඉන්නවා. අරූප ලෝකවලත් සත්ව ඉන්නවා. ශාන්තූ සමාපත්්‍යයක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනව තිබුණන අවිද්‍යන්ධකාරය. මට දුරුණා. මේ දිටි කියනෙකුට මාව දෙනගත් අනයේ කියලා සෝකට පත් වෙලා ඔහු අතුරුදර්ල ගිය. බොහොමද කාමය කාමෙන් තවත් කෙනෙක් තමන් ඩැරයුම් කරද්ද දුන්න උත්තරේ අද මේ පෘතුවිය සිසාරාමගියොත් කෙනෙකුට කාමෙන් ස්තරයකට ඇැරයුම් කරන කෙනෙකුට මේවාගේ උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මේ පුෘතුවිය සිසාරාහෙවගත් ඔයා ගන්න පුළුවන් වීවිද්දූ කෙළ හිතෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ශරීරයේ යථහා ස්වභාවය අය ගැන කියනව මට මේ සරිරිපා වෙලාතින මට ලෙජ්ජා හිතල තියෙන කාම තන්නාව මුලින් මුදුරලදයමක. ඊීට පස්සේ රූප අලූප ලෝකවල සාන්ත විමෝක්ෂ වල ති අවිද්‍යාව පවතුර කළා කියනු. එකඇන්නේ කාමයෙන් නික්මී ලබන සැපය ගැ තියන අවිද්‍යාව පවා නැතිවුුණාක. මොකොට ද හනම රූප සබ්ද ගන්ධද රස පහස රූප සබ්ද ගන්ධ රස පහසෙන් සතුටුවෙනකු උඹම තියාගෙන් කේනවා. කොහොම දේවල්ද කොහොමද හිත මේ විජයා අතරණය ලස්සන රූපයක් තියෙන අවුරුදු විසිගානක වගේ තරුණ භික්‍ෂුණන්නසෙනවා. මිච්චර හිත වැඩවා බයතඇතිද ඒ නිසා තමයි ඕනව වනන්තරය ඕන තැනක බයිනතුම් යනවනි. තමන්ගේ හිත දන්නවනේ තමන් පිරිසදුයි කියලා තමන්ගේ හිත දන්නවනේ තමන් නිර්ව හිතයි කියලා තමන්ගේ හිත දන්නවනේ තමන් චංචලනෑ කියලා තමන්ගේ හිත දන්නවනේ තමන් චපලනෑ කියලා තමන්ගේ හිත දන්නවානේ තමන්ගේ හිත පිවිතුරුයි කියලා ඕනොෝ ගනාන්තරයක ඉන්න පොළො හිත චපලනං චංචලනම් අපිරිසු දුන්නක් කැතයිනක් මහා මන්දිරේකවන් සිටු මැදුරකයිවන් රාජමාලි ගාවක කොහෙවත් සැනසිල්ලෙන්න්නම් ඉඩවේ. තේරුන් ගන්න මේ උත්තමහාාවියන්ගේ ජීවිත වදින්න මේ උත්තමාවියන්ගේ ජීවිත. තේර ගාතයි අමානිවන් දුටු රහතන් වහන්සේලා. ඒ තේරී ගාතා කියවන්න රහත් භික්‍ෂුණණන් වහන්සේලා ගොඩාක් උත්තමාවයන් දක්කොපු අදහස්ථේ නොකි. ඒව කියවන්න තවන්ගේ හිත පිවිතුරු කරගන්න. ලස්සන වෙන්ඩ හිතෙෙන් හිතෙන් ලස්සන වෙන්න ඉතිෙන් ලස්සනුඋනාම දෙවියන් ඔබට වදිනවා දෙවියනුත් ඔබට වඳනවානම් මේ සමාජයේ ඔබ බැදගත් චරිතය ඔබ පූජනය චරිතය බැනුම් අහන් නැති චරිතයා නින්දා නොලබන චරිතය තේරුම් ගණ්ඩ බුදුරජාණන් වහන්සේ සරණ කියනිසා දරම මේ සරණ කිය නිසා සං්‍යයා සරණගේ නිසාමී ලැබුණේ වෙනත් ආගන්වලේ නැත. බමුණු දහමින් කාන්තාවන් විඳින්න දුක අන්න තියෙනවා මනුස්සප් නෘති කියල බොතක් තියෙනවා. බමුණු දහම ගැන. හපේ දැමුුයි අපි නිකං දහන්කරුණක් කියන්න වචනයක් යවෝ අපිට බයිවන ගැනුට බයිනවා කියෝ. එහිමිකං නිවෙයි බනක් අහන්ඬ ගත්තු සීවට අනුවක් කියන්නේ ස්ත්‍රී. අපි කියන්නේ ජීවිතය හදා ගැනීම පිණිස දහන්කරුණු කියන්නේ එතකට වැඩිපුරයිඉන්න ස්තරීන්නම් මේ ස්තරීට මිනිල හැදෙන විදිහක් කියලා හරියන්න. තමන් හැදෙන හැටිනි කියන්න ඕන. එතරුට තමයි ඒකා අඩුපාඩු පෙන්වාදිදී නි මංකිවනයකන බුදුරජාණන්සේ සරණ ගිය තැන උපාසිකාවකට බැන්න පුතැනක් නැත. අවාධකරපු සැරකරපු තැන් නත ත මේ ඔක්කොමඉවර වෙනවා තෙරුවන් සරණ කියන. මේ සාාස්තර සම්පත්තියට පැමිණුනාලා.නිසා ඔබ නෙදා ලබන ජීවිතෙන් ඇත්වන්ඩ ලස්සන උතුම් පිවිතුරු ජීවිතයයක් ඇති කරගන්න තෙරුවන් සරණ ගල්ලා. තුර ඔබ සත්පුරුෂ ඔබගේ ස්ත්‍රීකම් වැදක් නෑේදකොට එතකුට දෙවි කෙනෙක් ඔබ දෙවරුවට වඳින් ඔබ ස්ත්‍රියයක් කියලලා නෙවේ බුදුරජාන් වන්සකගේ ශ්‍රාවි කාවක්කයෝ. ඔබත්තැක ට පසේ දෙවියන් හිතමිත්‍ර වෙනවා. සත්පුරුෂය හිතමිත්‍ර වෙනවා. වේළු කන්්ටකී නන්දවාතාව ධරමී සජ්්‍යායගනා කරම සක්මං කරනගොඩ වයිසරණ දිවිරාජාකාසින්දල සාධකරදන්න. කෝ පනිසා බද්‍රමොක නොබ කෞද සොඳුරුමුව ඇත්ත කියනවා අහම් භගිනි වෙෙස්සවනෝ මහරාජා. මම වෙසවු වෙෙස්සවන්න දිවිරාජා නැගනිය ඔබකි සෞදයා. සහෝදරයා කළන්න නවශචරය ධර්මී කියන ධර්මී සජායනා කරන්න තෙරුවන් සරණග ස්ත්‍රීල් ලඟට ඇවිල කියන්නේ දෙවිවරු කොහොමද ස්ත්‍රී ජීවිතයක් මේ සරණින් ඉහලට එන හැටි කොහොමද බුදුරජාන් වහන්සේ සරණ ගිය නිසා ධර්මී සරණග නිසා සංඝය සරණ ගිය නිසා. උප්පලවන්නා උත්තමාවයට ගැහිච්ච හැටි බලුන් එදා උප්පලවන්න භික්‍ෂු නිය උදේවරුවයේ සිවරු පපර වගෙන පාතර සිරු වැරගෙන සවැත්නූර පිඩ පාතය වැඩියා. සැවැ්නුවර පිඩ පාතයේ දංවලදලා කාලේ ගතකරන් හිතාගෙනන්දවනට බිටත් වන අඳදවනේ ඇතුළට ගිහිල්ලා මල් පිපී ගියෙක් තන සල්ලු රුක්ෂ වෙනක වාඩිය වුුණම් එදකොට පවිටු කෙනා මේ විදදි කැමැත්තක් ඇතිවුණ උපලවන්නා භික්‍ෂුනියව බයකරවන්නට ඕන තැතිගන්නවන්ට ඕන මවිල් කෙලින් කරවන්නට ඕන සමාධයෙන් දුරු කරවන්න ඕන ඊට පස්සේ උපලවන්නා භික්‍ෂුනිිය ඟට ගිහිල්ලා මේ විදිරි කිව්වා. ඒ භික්‍ෂුනිී මුලපටන් අගටම මල්පෙපිච්ච සල්ර්ෝකක් මුලට නෙව ඔයා ඇවිත්තින්නේ හැබැයිඉතින් ඔයාගේ රූප ලස්සන හා සමාන දෙවෙනි රූපයක් නන්නේ එැබයිතිම් මෙහිටආපෝ අනෙක් කාන්තාවත් ඔය විදිහයම තමයි ඒ මෝඩී ඔය සල්ලාලයන්ට බයි නැන්ත එතුකට උප්පලවන්නා භික්‍ෂණී හිතුුණම් කෞුද මේ එතුට ඇයට හිතුන මේ තමයි පාපී කෙනා ඊටවස්සේ එතුමිය මේවි දිරකිව්වා ඒ විමාරය ඔබ වැනි සල්ලාලියෝ ලක්ෂයක්කාවත් මගේ එක ලුම්ගහක් සොලුවන්ට බෑ මන් ඇතිගන්න නෑ මං මේ තනියම හිටියත් ඔබට බයත් නෑ දන් අතර දහන් වෙනවා. ඔබේ බඩය ඇතුළලට රිංගනවා. ඇහි බැම මැද්දට රිින්ගනවා නහයිනුත් රිිංගනවා එතක ඔබට මාවව දකින්න බෑ මේ හිත මට වසංග වෙලායිතියෙන්නේ මං ඉරිජිපාද හොඳට වඩලායි තියෙන්නේ සියලු බන්ධනවලින් නිදහස් වෙලායි මං එන්නේ ආමත මං ඔබට බය නයි. කොහෝද මංබගේ ඇහි බැම දෙකුඩට යනවකෙකු. කොහොද නිර්භීත භාව විස්ත්‍රී. ස්ත්‍රීම් සිත් අඩපු හැටි මේක කියුණුට තේරෙන් නැද්ද මේ ධර්මයක් පුරුදු කරන්නඩනා අය ඒ බික්කාසාමන ස්ත්‍රීම් රාගන්නේ දල්ලන්න හදන්නමි ඇ කතා ඔක්කෝම බලන්න යනකොට බාහිරින් දෙන එහිත ඇවිස්ස රාගාරමුණ එතකොට ගොඩාක් විනාසවෙනි රාගය මුල් කරගෙන තව තේරුම් ගන්නම කතා ඇසුරේ මේ වීතරාංග උත්තමාවයෝ. ඊට පස්සේ අදකාලි තේමයි. සාමානෙන් දධර්මය හැසිරයෙන් හොන ධර්මේ පුරුදු කරන්න ඕන කියල කෙනෙ කුසාකලොත් ගුඩාකයි රාගෙම තමයි වෙනසිලයන්නේ අනිතය ගැන කවර කතාද. එතකට ධර්මය පුරදු කරන්න කැමිති කෙනා රාගෙන් ඇවිස්ෙන පැත්ත ගෙන වැඩිපුරටකක් හිතලා හි පැත්ති. තමන් ආරක්ෂය වෙලා හිටියොත් එයන්ඥං අභියෝග ජයගන්න පුළුවන් චාලා භික්‍ෂුනියටත් මුණ ගැහුණා ඒත් අන්ද වනේද අන්ද වනේ ගැනම යහැගහගෙනන මුකද ගොඩා භික්ෂුණී අන්දවනයට තමයි ගිල්ලතින් ඇතකොට චාලා භික්‍ෂුණියක ළඟ ඇවිල්ල කිව ඒ බික්‍ෂුී ඔය ආකමැති මොනවටද එතකට චාලා භික්‍ෂුනී කිවවා මං ආකමැති දේ තමයි ඉපදන්ට ඉපද කැමතිනයකෝ ඒ මොකට දිපදීමට කැමිති නැත්ති ඉපදුනාමනිව කම් සැපවිඳ ඉන්න පුළුවන් මංකිවි අර කාම අරමුණක්මයි තමයි දාන්න ඉපදුනාමනිකම් සැපවිඳඉන්න පුුවන් වෙන්නේ ඒ විික්‍ෂුණී ඉපදීමට ආසා කරන් ටිපාය කියලා කවුදෝයාටි ගැන්වී ටස්සේ චාලා භික්ෂුුණී කියනවා ඉපදිච්ච කෙනාට තමයි මරණයේ තියෙන්න්නේ ඉපදුනාම ලැබෙන්නේ දුකයි අදබන්ධන කරදර කංකටලෝ කෝම ලැබෙනවා. එනි සමන් ඉපදීමට කැමිති නෑයි. ඉපදීම ඉක්මෝන්න ධරමය බුදු සමිඳන් තමයි අපටි කියල දුන්නේ. සියලු දුක් නැතිකරවන යාරි සත්‍යය තුළ මාව පිහිටිවවී උන්හන්සේ තමයි. රූප ලෝකයේ ඉපදුන සත්තුවයඉන්නවා රූපලෝකයේ ඉපදදුන සත්තුවයන්නවා. ඔය කාටන් නිරෝධ සත්‍යය දැන නොගත් ොත් ආය මත් භවයකට සිද්දේවා. අරූපකාම කොයි ලෝකටාවන් නිවන අවබෝධ කළේ නැත්තආයි සසරට එෙන්ඩ වෙනෝ දිින් චාලා භික්‍ෂුනම ධර්මයම කනවුට අතුරු දංල ගියා දැම්ම ධර්මීම් පෝසණය වන හිතා දහම ගත්ත හිතා වැනෙන් නැති හිතක් රජ්ජු සිතා අකම්පිත හිතා දහමට දිවිපිදු හිතක් ශාස්තෘන් වහන්සේ සිහිකරන සිතා සාාස්තරුන් වහන්සේගේ දහං අවාද සිතන සිතා ඇලයි දහමින් පෝෂණය වුණා. ඒ ගෙවල්ලින් අරමංකවේ මනුස නොත්ති කියල පොතත්තිවා කියලා ඒක බලන්ඩෝන මේ කාන්තාවන්ට විඳින දුක්ක. අපි මේ වචනයක් කියනක මොකක්්ද කියලා ඉතිනවා. දැනන්න වන්නේ එක කාන්තාවන්න දීරතියන දහවාදටික ගිනි ගොඩට පයින හැටි ඔන්න විස්තර තියනවා ඊළන්ගෙ දරුවන්ට ගටත් වෙලා ඉන්නහැට විස්තරතියෙනවා බමුණන්ගේ ස්ත්‍රීන් විනාස වනාට පස්ස ඒවාට පනවල තියන්න දඬුවක් තියෙනවා. යංකෙසි ස්ත්‍රියක් තවත් පිරිමි දදිහා බැලුවොත්තෙම ඒ ගෙදර ඉන්න ඔක්කෝම ඇයට ගල්ගහල ගැල්ගහල කෙළගහල මරල දාන්නේ ඒකාලෙ බමුණන්ගේ සමාජී. ඊඩවාසේ ස්ත්‍රියකට මන්තර සජ්ජහෙන බෑ දිවකපනවා. ඊළඟට වෙන මිනිියක් ඉදලා ඒක ඉඳල අවුනොත් කොන්්ඩ කපල්ලා ඊළඟට තට්ටි ගාල කස පහර දිදිී මේ ඇදගෙන යනෝ ලනුදාලා බිමින් ඇදගෙන යනවා ඒකාල දන්න දඩුවන්ටික බලන්න මනුසම්මනති කියලා කාන්තාව ක් අනිවාරෙන් කියේවන්න එක ඇවැදි මොලේ ඇතුව කියවන්න නැත අවසානය බුණ දහම් වෙළඳග නිදන්න නිෙර්නෑ ඒකාලි දීලදින දහ මේ වද ටික තුම හිතෙනවා අමෝ ශාස්ත්‍රන් වහන්සේ ඒවාගේ වදවිඳවිඳ හිටපු ස්ත්‍රීන්ට ධර්මය ශාස්තෘර සම්පත්වය පිහිටවල ධර්මය දුන්නා ඒවාගේ සමාජයෙන් බැටකාපු ස්තරීන්ගේ පාලඟ මහා බ්‍රහ්මයා ධනගාන විදිට හැද සක් දෙවිඳුන්ගේ සතරවරන් දෙවියන්ගේ දේවතා වඋවහන්සේලාගේ මිනි ඔටුන්නේ රැස්මාලාව ස්ත්‍රීන්ගේ පාසේදීගිය ඉච්චර වලට ගත්තා බුදුරජාණන් වහන්සේ න පාලවෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ තමක් පාලවෙච්ච නිසා කාන්තා විමුක්ති අග රජධානෝ බුදුරජාණන් වහන්සේ නිසා කාන්තා විමුක්තිය කියලක් සොයාගෙන යනගෙනෙක්ඉන්නවාන බුදුරජාන් වහන්සගේ සරණ සොයාගෙනයන්ට. ශ්‍රී සද්ධර්මයේ සරණ සොයාගෙනයන්ට ආර්ය මහන් සංගරත්නයේ සරණ සොයාගෙනයන්ට. ඊළඟට තියනවා උපචානලා උත්තම වී. එදා උපචාලලා උත්තමාවියත් භික්‍ෂුුණියත් පිණ්ඩ පාතිවෙල්ලන්දවනට මයි භාවනාවට වැඩමකළේ. තවට පවිටු කෙනා උපචාලා භික්‍ෂණියටත් බයිකරවන්ට හිතාගෙන හා භික්ෂුුණී ඔය කොහේ උපදිින්ටද කැමති එහම හොවා. ආශමතු මමනං කොහේවත් උපදිට කැමතිනෑ. ඒ මොකු තෞතිසාාව යාම තසිත වගේ තැන්වල දිවරු ඉන්නවා නිම්මා රතිී පරණින් මිත වසවත් දිවරු ඉන්න. ඉති ඔයාට පුළුවන් ඒ වගේ තැනගේ හිත පිටුවාගෙන හොඳදට පංචකාම හැපවවිදන්න මංගේ කොයි හරි කාමාරුණක් දනවාකල. තේරම් ගණන්ඩ දැන් අදකාලේ අප දිවිය ලෝක ගැන කියනවා අපි අද කාලෙ දිවියල් ලෝක ගැන කියන්නේ පංචකාමේ මුල් කරගෙන නෙවයි ධර්මය අවබෝධ කරන්න යන් මේ උපකාරශයක් ගන්න තැනම් ධර්මය අවබෝධ කරන්න තව එ චාන්සක ඒ බිනිසයි සුගතිය ගැන කිය මිසක්කා මේ දිව අෆසරාවම් පිරිවරාගෙන පංචකාමෙන් සුසැදිලා කාමෙන් අන්දවෝ පිණිස නොවේ. මොහු දිවියලෝ ගැන කියන මොහුති විදිව ලෝක ගැන කියලා අවසාන දාන වචනයමකක්ද ඔයයාලට පුළුවන් නිහොඳට පංජග විඳින්ද. ඒ වෙනස තේරුම්ගන්න. උපචාලා උත්තමාාවී කියනවා තවතිසාාව යාම තුසිත කියන තැන්වල දිවරු ඉන්නවා තමයි. නිම්මාන්රතී පරණනිිමිත වසවර්තිී ලෝකවලද දිවරුවිවා තමයි ඒක් ෝම කාම බන්දනට අහුවිලෙන්නේ ඒ උදවි්‍ය ආහිමත් මාරයයාගේ වසංගෙට යනවා මුළු ලෝකෙම ගිනි ඇවිල්ලා තියෙන්නේ මුළු ලෝකෙම දුන්දානවා මුළු ලෝකෙම ගින්නින් දිලිසෙනවා. මුළු ලෝකෙම කම්පාවෙනවා නමුත් අකම්පිත වූ ගිනි නොගන්න ප්‍රතජ්්‍යන නෝනාය විසින් සේවෙනය කරන මාරයායට යන්ට බැරිතැනත්තියෙනවා. න්න යමා නිවනට තමයි මංගේ හිට ඇල්ල තියෙන්නේ. ලෝකෙම ගිනිගද්දිී ලෝකෙම දැවද්දී ලෝකම පිලිස් එෙද්දී මේ උත්තමාවයන් ගිහිත් කොහොමද තියෙන්නේ. කල්වනා කල බලන්න පහදින්න මේ වට මෙහි රහත් උත්තමාව අන්න චාලා උපචාලා සිසූප චාලාදී උත්තමාවියෝ සාරබුත මාරහතන් වන්සේ නැගෙනනිවරුම. සිසුප චාලා උත්තමාවගේයටත් මොන ගැහුණනා එතුමියත් එදා අන්දවනේ තමයි ඉක්තරා රුක්ෂෙ වනක වාඩි වෙලා හිටිය එතකොට පාපී කෙනා ඇවිදින් කියන ඒ භික්ෂුණී ඔය කොයි තාපසයාගේ මතවාදීතදඔහේ කැමැති ආර්මන්ත මට ඔය කොයි තාපසයන්ගෙවත් මතවාදනඟ ඕන්නෑ. ඒ මොකෝ හිස්ස මුඩු කරලා නේ දෙන්නේ ශ්‍රමණයක් වගේ නේද පේන්නේ කවුරු දෙසා දො හිස මුඩු කළේ පසයක වගේ මතවාදවරට කැමැති නෑනේ ද මෝඩියෙක් වගේ හැසිරෙන මොකෝ සිසුපචාලා උත්තුමාවිය කියනවා මේ බුදු සසනෙන් පිට තමයි ඔය තාපසිුව ඉන්නේ. ඔවුන් මතවාදවල ගිල්ල ඉන්නේ මං ඔවුන්ගේ ධර්මවට කැමති නෑ. හැබෑ සැබෑ ධර්මය තෝරාගන්න ඔවුන් දක්සත් නැවව ආපසෝරු. සාක්‍යවන්සේ පහළ වී වදාද ලොව කිසිුවෙකුට සමාන නැතියි බුදු සමිදුන් ඉන්නවා. උන්වහන්සේ සෑම දෙයක්ම අභිභවනය කළා මරු සෙනඟ නෙරපා දැම්මා හැම තැනකදීම අපරාජිතයි. හැමදේකින්ම නිදහස්සුනා, කෙලෙස් රහිතයි දහන් ඇස්ඇතිී බුදු සමිඳන්ට හැම දෙයක්ම පේනවා. උන්නහන්සේ හැම කර්මයක්ම සේකරලා නිවනට පත්වනාා දුකෙන් නිදහසුන කෙලිස් ගෙවා දෙම්ම ඒ භාග්‍යතුන්වහන්සේ තමයි මාගේහි සාාස්තෘරුන් වහන්සේ. උන්වහන්සේගේ සාසනයට මංහරි කැමතිීෝ. දුකනගේ ශාසනය ගැන කියන ට දුක්ක හිතිල අතුර දන්න ලගියා. බලාන කොහොන්ද ශාස්තරු ශාසනය ගැන කියන හැටි. බුදුරු ගැන කියන හැටි ගොහොමද දෙ අදකාලය තින්වවානිව භික්ෂුණීන් කෙල්ලව බනකි කියන ාස්තරු වහන්සේල්ලා ගැන කියනවද. තමන්ගේ අවබෝධි තමන් රහත් වෙලා කියලා තන්ට ාලෝකය පහල වුණ කී කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකී සේෂ්ටයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ උතුන් ශ්‍රීසත්්ධර්මේ ලෝකකිට දේශනා කළා. මේ අභීත වචනටික ස්ත්‍රියකගේ මුවකින් එලියට ගත්තේ ශස්තුරන් වහන්සේ. බුදු කෙනෙක් මොුණ නොගහෙන්න්ඩ මේ ලෝකී කිසිම ස්ත්‍රීියකට මේවාගේ ලෝකී අධ්‍යිපති බලවේගේ ඉදිරිහ වචනයයක් අතා කරන්න අයියක් නෑ. සේලා උත්තමාාවියතත් මොනගෙවුණා එදා සේලා භික්‍ෂුුණය සිවුරු පොරවගෙන පින්ඩ පාන්තේ අරවිදියටම වැඩම කරල්ලා අද වනට තමයි භවන්නාවට පිටත් වනේ. රෝක්ෂය වනක දවල්කාදයේ වැඩිහිටියා ඊට පස්ස සේලා භික්ෂණිය බයකරවල්ලා සමාධීෙන් දුරකරවන්නට ඕන කළ හිතුවූ පාපි කෙනා මෙහෙම කියලම්. මේ ජීවිතයේ නිර්මාණය කළි කවද කෞද මේ ජීවිතය කරවන කෙනා මේ ජීවිතයේ හටගත්තය මොකෙන්ද ජීවිත නිරුද්ධ වෙන්නේ කොමද දුකට සේලා භික්ෂුණෙට හිතුනා කවුද මේ මිනිියත් දමනුත් සිද්ධ දැනගත් අප පාපි කෙනාම ගැවලුවුල් කරන්න තම ඇවිලතින්න සේලා හොත්තමාාව කියා හැටිනවා මේක තමා විසින් කරපු ජීවිතයකුත් නෙවී මේ දුක් අනුන් විසින් කරපු දේකුත් නෙවෙයි හේතු නිසා හටගත්තු දෙයක් හේතු බිඳීමෙන් නිරුද්ධ වෙලා යන දෙයක්. කුඹුරක වපුරපු යංකිසි බීජයක් වතුරත් පෘතිවිරසයත් කියන දෙක නිසා වැඩෙනවද ඒ විදිහමයි මිසිකන්ද දහතු ආයතන හේතු නිසා හටගන්නවා හේතු බිඳීමෙන් නිරුද්ධ වෙනවා. එතකොට පවිටු ගෙන කල්පනා කළා මේ සේලා භික්ෂුණය මාව දැනගත්තනී කියලා අතුරු දහංගලා ගියා එතකොට බලන්ඩ මේ ධරමය කීම එතකට පැහැදිලිව ඔවු දෙන අරමුණත්ක ඒ බලවේග දෙන අමුණත්ක මෙහින් ධර්මින් උත්තරයා ඔපු ගමක් ඒක රඳින්න්නෑ. එතොට යංකිසිකට යම් බලවේගයක් නිසා ඒ කරුණු කාරණ එනවනම් ධර්මයෙන් උත්තර දුන්න ත්‍රරඳින්නේෑ. ඒක බුදුරජාන්ේ වදාල මේ කවුරවර හිතුවත් දුකා අනුම් විසිං කරනවා කියලා. ඒ අනුන්විසින් දු ඇති කලත් ස්් පරිසය නිෂා නැතිවන් එක්කෝ එහැට ස්පරසෙන්න්න ඕන කාණනට නාසීද දිවට යියට මනසට. ත්‍ර කවරට ඉස්පරසය අනිත්‍යය කියල විමසන වන යගේ සියලු ේදනාව අනිත්‍ය වසය මවරකට විදයනවා. කවරඩිෙනනවනන් තමා විසින් දුක හැදුවී කියලා ඒකත් ඉස්පරස ප්‍රත්තියෙන් හට ගන්නේ. තමනුත් තනුණු දෙකම මුල් කරගන හට ගන්නවාකෝත් ඒ ඉස්පාරස ප්‍රත්තය. බේ හට ගන්නවාකවත් ඒ තිස් පරසවත්ය අවසාන කරන්න දයනෙකමදය ඉස් පරිසය අනිත්‍ය වසිංවසනක විතරයි. ඒ නිසා එ දෙන අරමුණට දැ අමනුස්ස ප්‍රශ්නයක් වුණා. අමනුස ප්‍රශ්නයයක් ඕනත් ඉක් අනිත්‍ය වසිංවසනකුට තමයි රඳීන්න ඇත්ති. ඒකයි බුද්ධ කාලේ ඔය විදියට අමනුස ප්‍රශ්න අදධ තරම් ප්‍රකටවි වී යන්න ඇැත්ති. හිතුයි ඒ සම්පූර්ණයගේ එන අමනුස ස්පරිසය. පස ප්‍රරත්තියෙන් හටගන්න වේදනාවක් විදියට විදර්ශනා කළා අදතියෙන්නේ ඒෂස් පරසය ලබනකොට ඒ අනිත්‍ය වසින් විමසන්ඩ යෝනිසෝ මනසිකාරය නෑ. යෝනිසෝ වනසකාාරය නැති නිසා හිතට එන්නේ නෑ විදර්ශනාව. ඒක ඒකදන්. වජරා භික්ෂනිියටත් ොනගෙවුණනා ඇත් අන්ද වනට තමයි වැඩම කරලේ පවිටු කෙනාට කැමැත්ත කෙතවුණ මුොහෝ මේ මෑවවි සමතයෙන් අයිංකරවන්නඩ ඕන කියලා. එතකට පවිටු කෙනා කියා හිටිනවා. මේ සත්වාව හැදුවේ කවුරුන් විසින්ද. මේ සත්වයව හදපුක් කියෙන ඉන්න කොහෙද මේ සත්වය ඉපදුනී කොහෙද මේ සත්වයා නිරුද්ධ වෙන්න කොමද බලනරම් හේතු පලදහම කියනක හිතෙන් අයිංකරවන්න තම ප්‍රශ්නටික දාන්නේ. යෙදකට වජිරා භික්‍ෂුණය මෙහෙමට හිතුුණ කෞද්දමී හැ දැන ගත්තා. ඇ කියනවා ඊමාරය. සත්වයක් කියලා කියන්නේ ඒක ඔබේ මාර දෘෂ්ටිය නෙව දැක්කද. මෙතන තියෙන්නේ හුදු සංස්කාර ගුලිය මේකේ ආත්මයක් වසිංගන්න ආත්මයක් වසිංගන්ට සත්වයක් සොයාගන්න නෑ. ආත්මයක් වසිංගන්න. ඒට පසේ හුදුද සංස්කාර් ගලියයක් සත්ව එක් ොහොයා ගන්න බෑ එකැන ආත්මයක් හොයාගන්නවේ. අංගෝපන් එකතු වෙලා තමයි රථේ කියන බ්දය ඇතිවීම. ආන විදිය තමයි මේ පං්චුපා දනස්කන්දය තියනකොටයි සත්ත්වයා කියන සම්මෘතිය ඇතිවන්නේ. එත්තරම අංගෝපන් එකතුනට පස්සන රතේ කියැන රත්ත රෝධ දෙක තිබ්බවලට රථය කියන්නෙත් නෑ කඩෑනී තිබ්බ පලීට රථය කියන්නත් නෑ ඊළඟට ගවයුතු එන්න හිටියට රථේ කියන්නෙත් නෑ ඒ ඔකෝමට එකතුනාට පස්ස නීද රථය කියල කියන්නේ. හටගණ්ඩ තිබෙන්නේ දුක විතරයි පවතින්නේ දුක විතරයි දුකමිසක් හටගන්න වෙන දෙයක් නෑ දුකමිසක් නැතිවෙන්න වෙනදකුත් නෑ. දුක්ක මේ උපජ්්‍යවානා උපජ්ජති දුක්ක මේව නිරුජ්්‍යවානා නිරුද්ජති හටගත්තොත් දුකන් දුකක් මයි වෙන දෙයක් නන්නෑ නැතිවුුණුත් නැතිවි දුකක්මයි එතොට අපිට යම් දෙයක් ලැබුණන් අපිට යමක් ලැබුණා මගේ කියලගන්නවා වැළඳ ගත්තය කොමක් දුක මොනහරි නැතිවුණ මගේ දේ නැතිවුණ නැතිවුුණ මගේදේ එතක රහිෙන මොකක්ද දුක වන්ගේ අපිට මේ ය අලුතින් යමන් කටගත්තුොත් හටගන්නේ දුකයි ැවුණුන් නැතිවෙන්නේ දුකයි ැබුණුත් ලැබෙන්නේ දු නිරුද්ද වු නිරුද්ධවෙන්න දුකක් කියලා සංඥාවතියනවද. එකනෙ රහතන් වහන්සේලා සුවස වැදන්නේ සුක්ඛිනුවු අතාරාන්තෝ.ඉති එය නිසා මේ විස්තරයේ දේශනා කරනකුට ඔහු අතුරදාග ලගිය මේ විදිහයට බුද්ධකාලේ භික්‍ෂුණී වහන්සේලාට භික්‍ෂු භික්‍ෂණී උපාන්සක උපාංශිකාවන්ඩ බුපාසුකුපාසිකාවන්ගේ ලෝකවල ඉතාමත් සුළු ඉවිස්තර තියෙනවා එකැනෙ ධර්මය ගොඩා පොරුදු කරන කෙන අට තමයි ගොඩාක් ඇතැන්කිකෙන්නේ. හැබැයි ඒ ඇටෑග එක ඉච්චරම කැන ඒවට මුහුණ දීල තියෙන්නේ ධර්මය ඉස්සර හැට දැමේම ඒ එන ප්‍රශ්මන්ට ධර්මානුකොළු උත්තර දෙනවා. ජීවිතයට එන පාශන ධර්මානුකුළු විසිඳගන්නවා. ඒකෙන් තමයි ගොඩ ගිහිලතියන්නේ අද කාලේ ගොඩයන්ඩ බැරි ධර්මී දන්න නෑ ධර්මී දැනගත්තත් රද්ධාව නෑ ඊට පස් රද්ධාවෙන් ධර්මී ගෙන ගත්තත් යෝනිසෝ වනසිකාරය නෑ ඒ ඒ තැනට ගතපාගන්න බෑ ඒ නිසා තමයි මේ සකළ සත්වයා වසගීට පත් වුණේ ඉතිං අද මේ කියපු දහන් කරුණුවලින් විශේෂ කාරණාවක් තම විශේෂෙන් අද කාන්තාවන් ගැන ගොඩක් කියවුණ බලන්න බුද් සරනට පැමිණීමටති ල්මන් ඔබට කිව්වා මේ මුළු ත්‍රිපිටකේම බුද්ධ වචනය ොවෙලා බලන්න කියලා උපාසිකාකට දොස්නඟපු ැන බුදුකිෙනෙක් කාරයන් වහන්සේලා. එහෙම නෑ තෙරුවන් සරණ ගිය ගැෑ තැනම දෙ අම්මාකේපු තැන සියලුණු මේ නින්දාවලේ නිදාශනය සමාජ්‍ය වියවාහරෙ නමුත් සියල්ලුවම නිින්දාපාසවලින් නිදහත් වෙනවා බුදුරජාන්සි සරණගයා ධර්මී සරණගය සංග්‍ය සරණ ගියා කියන තැනවා. එතවට අදකාලම මේ පොඩිපොඩි ප්‍රශ්ණවලින් ගොඩයන් බැරුවවියින්නවා ඒ කාලෙ මේසා මහත් බලවේගයක් ඇවිල්ලා මූනට මෝන කතා කරද්දිීෙන් ස්ත්‍රීම්පවා මේ ශසරෙන් නිදහස්වෙලා ග ඔවුන්ට ධර්මයම ප්‍රකට කලා ඉ ඒ නිසා ඔබට අපේ ඔබ අපපාටත්නෙකොම පිළිසන්න තමයි, බුදුරජාන්සේ සරණයනයක දරමී සරණයනනික සංග්‍යා සරණයනයක දිවිතිබෙනතුරු නිවන්දකිනතුරු, බුදුරජාණන් වහන්සේ සරණයනවා කෙළෙහිතන්ද. දිවිතිබෙනතුරු නිවන්දකිනතුරු ශ්‍රී සද්ධරමී සරණයනවා කෙළෙහිතන්න. දිවි තිබෙන තුරු නිවන්දකිනතුරු ආර්ය මහ සංගරට්නයම සරණයනවා කෙළෙහිතන්න මේ උතුන්ති සරණය භාපකාගේ ජීවිතය නිවනට පමුණුවත්වා සාදුසා. අද දවසේ මේ යුතුන් ධර්ම දේශනාව සඳහා දායකත්තුවී දරන්නේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බ නුවර පදිංචි පින්වත් හරස හේවා බජ්්‍යමගේ මහත්මයා සුදහරී ඒවාගමහසා හේවා බජ්්‍යමගේ දියණිය ඒ පවුලයේ සියලු දිනයකතු වෙලා. ඉතිං සීලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා මේ සීලු දිනවා ආරක්ෂංකරත්වා කියල දිවරුන්ට පින් දෙෙනවා එවගේ මීට වසර විසි දෙකට පෙරමිය පරලෝගිය හේවා බජ්ජමගේ පත්ම සේන පියයාානන්ට පින් අනුමෝදන් වේවා පරලොව සැපීට පත්වේවා කියල පින් පමුණුවනවා කවරුත් නමෙන් මේිය පරලෝගී ඥාතිීන්ට මේ පින් අනුමෝදං වෙත්වා. මේ උතුන් ශ්‍රී සත්්ධරමී අපිට කියල දන්න අපගේ පරම පූජනය ගුරු දියවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්වල් ලොකුසාමින්හන්සේ නිදුක් කියේවා නිරෝගවිවා දිීර්ගායසම ලබත්වා ගුරු දෙවිඳුන් ඇතුළු සකල සඟරුවන අනගාරිකාමෑ නිවරු ගෞතම සසුනී පැවිදි්‍යපේෂක දරුවන් ගෞතම සසුනී පිහිට ලබත්වා කියල පින් පමණුවනවා. ඒවාගේ පින්වත් හරස හේවා බජ්්‍යමගේ මහත්මයාට සුදාහරි හේවා බජ්්‍යමගේ මහත්මයට සහ හසාන්‍යයා හේවා බජ්ජමගේ දීරිණයට මේ උතුන් පුණ්්‍යානු බහව බලින් චතුරවාර සතති ධරමීම අවබෝධ වීවා. කොරෝණාවර සේහිතවෙන් රෝගාතුරෝ සිටින ලක් වැසිලූ ඇසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. ඔබ අපපකාටන් මෞදෙමව අපේ ඥාති බන්ඳුමිත්‍රාදීට ලක් විරුගුවන් විදිලී ්‍රද්ධරූපවාහන කාර්රිමල්ල සියලු දෙනාට, ධර්මයාන සියලු දෙනාට, උපකාර කරන සියලු දෙනාට පින් අනුවෝ දංවේවා අපිටත් උතුන් සම්බුද්ධසාරණින් සැනසී දුක්කලවර කරගන්න දිනය ඉක්මනින් උදාවේවා තිරුවන්සරණයි නමුබුද්යි.. මෙවැනි වඩිනා ධර්ම දේශනා අනරමීමට, ශ්‍රතතා YouTube ජනලේ සස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.